එදකොට අපිට පේනවා අපි ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ මම අපි කවුරුත් කරන කියන කර්මයන් වලට අනුව ඊළඟ උපත පිණිස කර්ම සකස් වෙලා අවසానයි. ඒ නිසා තමයි භවය කියලා කියන්නේ. භව පච්චයා ජාති. පටිච්ච සම්පාදේ ඔබ අහලා ඇතිනේ. භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. කාම භව, රූප භව, අරූප භව කියලා බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පාදේ මේ භවයේ කොටස් තුනකට බෙදුවා. කාම භවය කියලා කියන්නේ කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනවා. අපි කරන පින්පව් අනුව කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනවා. රූප භවය කියලා කියන්නේ රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. තව තමන් හිත වඩන භවනා කර ඒ සමාධි මට්ටම සමාධිය පුරුදු කරන ප්‍රමාණය මත ඒ බ්‍රහ්ම තලවල උපත පිණිස කර්මය හැදෙනවා. රූප භවයේ සකස් වෙනවා. අරූප භවය කියලා කියන්නේ කෙනෙක් අරූපී ධ්‍යාන වඩනවා. ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානාසඤ්ඤායතන අරූප ධ්‍යාන වඩනවා. එතකොට යාට අරූප භවය සකස් වෙනවා. යා මැරුණට පස්සේ තමයි උපදින්නේ. හැබැයි යා ධ්‍යාන වඩනකොටම ඊළඟ භවය යාට හැදිලා ඉවරයි. එතකොට ඔන්න ඔය විදිහට කාම භව, රූප භව, අරූප භව හැටියට භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි කවුරුත් කරන කියන දේවල් මත අපිට කර්මය හැදිලා තියෙනවා. අපි ඉදිරියටත් කරන කියන දේවල් වලට අනුව ඒ කර්මය වෙනස් වෙවි සකස් වෙනවා. යම් මොහතක මැරුණා නම් ඒ මැරෙනකොට අර බලවත් වෙච්ච කර්මය මත ඇදිලා. එතකොට අපි ගමු දැන් ගති නිමිති ගැන. දැන් ඔය සකස් වෙලා තියෙන කර්ම මරණාසන්න මොහොතේ බලවත් වෙනවා. සමහර වෙලාවට නොසිතන විදිහට කුසල් යටපත් කරගෙන අකුසල් බලවත් වෙනවා. ඒවට කියනවා ආසන්න කර්ම. කුසල් මැඩලන අකුසල් එහෙම වෙන්නත් පුළුවන්. අකුසල් මැඩලන කුසල්. කරපු අකුසල් යටපත් වෙලා මරණ මංචකේ කුසලයක් මතු වෙන්නත් පුළුවන්. පිනක් මතු වෙන්නත් පුළුවන්. ඒ මොහොතේ බලවත් වෙන දේට අනුව අර රැස් වෙච්ච විපාක වෙනස් වෙන්න පුළුවන් අන්තිම වෙලාවේ. ඒකයි භයානක. හොඳට සුගතිය යන පින් කරපු කෙනෙකුට අවසාන මොහොතේ අකුසලයක් බලවත් වෙලා අර විපාක වෙනස් වෙන්න පුළුවන්. දැන් ධර්මාශෝක රජුරවන්ට උනේ අවසාන මොහොතේ ද්වේෂයක් වෛරයක් ඇති වුණා අර ළඟ හිටපු පවන්සලන කෙනත් එක්ක. ආසන්න කර්මයක් හැටියට අකුසලයේ බලවත් වුණා ඒ වෙලාවට. ෂණිකව ප්‍රතිඵලය වෙනස් වුණ අන්තිම මොහොතේ. අන්න ඒකයි පෘථජ්ජන ජීවිතයේ භයානක. මරණ මංචකේ පවා අවසාන මොහොත පවා ජීවිතයේ තීරණාත්මක තැන. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා සෝවාන් වෙච්ච කෙනාට ඔය අනතුර නෑ. ඒ කෙනා ඒකාන්තෙන් සුගතිය උපදින කෙනෙ. එයාව සතර අපායෙන් සදහටම මිදිච්ච කෙනෙ. එතකොට මරණාසන්න කෙනෙක් දිව්‍ය ලෝකේ උපදින විදිහට පින් කරලා නම් හොඳට පින්කම් කරලා නම් අන්තිම කාලේ යාට ගති නිමිති හැටියට දිව්‍ය විමාන පේන්න පුළුවන්. තමන් වෙනුවෙන් පහළ වෙච්ච දිව්‍ය විමාන තියෙනවනම් තමන් කරපු ප්‍රබල පින්කම් වලට අනුව ඒව නිමිති වශයෙන් පේනවා. ඒවා සම්පූර්ණයෙන්ම විස්තර පේනව නෙමෙයි, මේ චිත්‍රපටියක් පේනව නෙමෙයි. තැන් තැන් වලින් යාට පේනවා. අර නිකන් හීන පේනවා වගේ ඒවා හිතට මැවිලා පේන. හැම වෙලාවෙම යාට ඒක පේන්න පටන් ගන්න. නිතර නිතර පේනවා. ඒක නිකන් දවසක් කලාතුරකින් හීනියක් දැක්කා වගේ නෙමෙයි. යාට අවසාන කාලේ ඒ නිමිති පහළ වෙනවා. යාට දිව්‍ය රත පේනවා. දෙවියන් අහසේ දිව්‍ය රත වලින් යනවා පේනවා. සමහරුන්ට පේනවා දෙවිවරු ඇවිල්ලා Tamanට අඬ ගහනවා. අපි ළඟට එන්න. අපි ළඟට එන්න. අපේ දිව්‍ය ලෝකෙට එන්න කියලා අඬ ගහනවා පේනවා. දැන් ඔබ අහලා ඇති දුටු ගැමු රජතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ දෙවිවරු දිව්‍ය රත හයක් අහසේ පෙනී ඉඳලා ඒ දිව්‍ය ලෝකවලට දෙවියන් අඬ ගැහුවා කියනවා. රජතුමා එන්න අපේ දිව්‍ය ලෝකෙට. අනේ රජතුමා එන්න අපේ දිව්‍ය ලෝකෙට, අපිත් එක්ක එන්න අපේ දිව්‍ය ලෝකෙට යන් කියලා දෙවියන් අඬ ගැහුවා කියනවා. එතකොට අපිට පේනවා පින් කරගත්ත කෙනාට මරණාසන්න මොහොතේ ඒ ගති නිමිති පහළ වෙනවා. දුටුගැමුණු රජතුමා ගැන තියෙන රජතුමා
පිරිත් අහා හිටිය දැන් අන්තිම වෙලාවේ දුටුගැමුණු රජතුමා උස්සගේ නාවේ රුවන්වැලි මහා සෑය ළඟටනේ ඔබ දන්න ඔය කතාව. රුවන්වැලි සෑය ළඟට උස්සගෙන එනකොට මේ රජුරු ඇවිදගෙන දුවගෙන ආව නෙමෙයි. ඇඳ පිටින් එක තැන් වෙලා හිටිය අන්තිම මරණාසන්න වෙලාව. ඇඳ පිටින්ම අමාත්‍යවරු පිරිස උස්සගෙන අනේ මා උස්සගෙන ඵලයල්ලා කිය මහා සෑය ළඟට. ඒ වෙනකොට මහා සෑය වැඩ සම්පූර්ණයෙන් අවසන් නොවුණා. අවසන් වෙච්ච විදිහට මවල හදලා තිබ්බේ අන්තිම ටික. කොත් කැරැල්ල ලී දණු තියලා සුදුරෙදි වලින් ඔතලා ඒ වෙනකොට සද්ධාතිස්ස රජතුමන් දුටුගැමු රජතුමා වෙනුවෙන් මේ කාර්ය අවසන් වෙච්ච විදිහ සම්පූර්ණයෙන් හිත හදන්න ඕන නිසා මහා සෑය වැඩ ඉවර වෙච්ච විදිහට මවල අන්තිම ටික හැදුවා. චෛත්‍ය ළඟට උස්සගෙන එනකොට සුදෝ සුදුවට මහා සෑය පේනවා. පුතුම සතුටක්. සාදුකාර දිදී බුදුගුණ කී කිය වන්දනා කරා. අනේ මා උස්සගෙන ඵලයල්ලා කිය මහා සෑය වටේ මා වන්දනා කරෝ පල්ලා කිය. ඇඳ පිටින් චෛත්‍ය වටේම උස්සගෙන ගියා. මළුවේ කෙළවරකින් තිබ්බා. එක පැත්තකට හැරෙනකොට ඈතින් පේනවා ලෝවා මහපාය. තමන් සංඝයාට හදලා පූජා කරපු ප්‍රාසාදේ උපෝසථාගාරේ පෝයගේ. ඒ පැත්තට හැරිලා සාදුකාර දීලා වන්දනා කර. තව ඈතින් පේනවා මිරිස වැටි චෛත්‍ය. සාදුකාර දීලා වන්දනා කරා. රුවන්වැලි මහා සෑය දිහා බලාගෙන තමන් කරපු පින්කම් සිහි කරනකොට අමාත්‍යවරේ පින් පොත ගෙනහල්ලා රජතුමා කරපු පින්කම් එකින් එක රජුරුවන්ට සිහි කරලා මරණාසන්න වෙලාවේ පින බලවත් කරා. ඒ වෙලාවේ රහතන් වහන්සේලා පවා වැඩම කළ රජුරුවන්ට පිරිත් කියනවා. පිරිත් අහගෙන වැඳගෙන පිරිත් අහනකොට අහසේ දිවිවරු පිරිලා දැන් අනිත් අයට පේන්නේ නැහැ. ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේලා හැබැයි දිවසින් දැක්කා. රජතුමාට පේනවා අහසේ දෙවිවරු දිව්‍ය රතවලින් පිරිලා අඬ ගහනවා. අනේ රජතුමා එන්න අපේ දිව්‍ය ලෝකෙට අපිත් එක්ක යන්න. නෑ නෑ අපි ළඟට එන්න කියනවා. දැන් වැඳගෙන බණහන රජුරුවන්ට මේක හොඳට පේනවා. රජතුමා අතින් කිව්වා චුට්ටක් කොහොම ඉන්න මට පිරිත් ටික අහගන්න දීලා. මම මේ පිරිත් අහනවා මට කරදර කරන්න එපා. දැන් මේ අතින් සංඥා කරේ හාමුදුරුන්ට මේ පිරිත් එපා කියලා අතින් කිව්වා නෙමෙයි. අර දෙවියන්ට කිව්වේ පිරිත් අහන්න මට දෙන්න චුට්ටක් ඉවසන්න. හැබැයි වටපිට හිටපු අය හිතුවා අනේ රජ්ජුරුව මේ වැඳගෙන පිරිත් අහගෙන හිටපු රජ්ජුරුව මේ අතින් පිරිත් කියන්න එපා කියලාද මේ කියන්නේ. ඔච්චර පින්කම් කරපු රජ්ජුරුව මේ මරණාසන්න වෙලාවේ කල්පනාවවත් අඩුණාද කියලා හිතුවා. මේක දැක්කා මිනිස්සුන්ගේ සිතුවිලි දැක්කා. හිත දකින නුවණක් තිබ්බ තේර පුත්තාබේ මහරහතන් වහන්සේ මල්මාලා හයක් ඉල්ලගෙන අදිෂ්ඨාන කරලා එතන හිටපු පිරිසට දුන්නා. රජතුමාට මේ මල්මාලා හය අතේ තියලා මේ අහසට විසි කරවන්න කියලා. අර මල්මාලා හය අහසට විසි කරනවා සමගම අහසට පැන නැගලා දිව්‍ය රත හයේම වෙන වෙනම දැවටුණා. දැන් මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියන් පේන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. දිව්‍ය රත පේන්නෙත් නැහැ. හැබැයි අහසේ මල්මාලා හය එල්ලීලා තියෙනවා පේනවා. අන්න මිනිස්සු දැනගත්තා අනේ අපි දැක්ක නැති වුණාට මේ අහසේ දෙවිවරු පිරිලා අපේ රජතුමා එක් කියන්න දෙවිවරු ඇවිල්ලා. රජතුමාට පේනවා. ඔය වෙලාවේ තමයි පිරිත් අහලා ඉවර වෙලා රජතුමා අහන්නේ සාමීනි මේ දෙවිවරු දිව්‍ය රත හයකින් මට අඬ ගහනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් වැඩ ඉන්නේ මොන දිව්‍ය ලෝකෙද කියලා ඇහුවා. රජතුමනි තුසිත දෙව්ලොව කියුවා. එහෙමනම් මමත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්න තුසිත දෙව්ලොවම හිත පිහිටවනවා කියලා එහෙම වැඳගත්තා. නින්දෙන් පිබිදියා වගේ තුසිත දිව්‍ය ලෝකෙන් ආපු දිව්‍ය රතේ පහළ වුණා කියලා. ඔහොම තමයි අපේ ඉතිහාසෙ තියෙන්නේ. දැන් ඔබට හිතෙන ඔය ඉතිහාස කතාවන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සැවැත් නුවර ධම්මික කියලා සිටුවරෙක් ඔය වගේම සිදුවීමක් තියෙනවා. ඔහුත් මරණාසන්න වෙච්ච වෙලාවේ දිව්‍ය රත අහසෙ පෙනී ඉඳලා අඬ ගැහුවා කියන සිටුතුමා අපි ළඟට යන් අපි ළඟට අපේ දිව්‍ය ලෝකෙට. එහෙමනම් අපිට පේනවා පින් කරපු කෙනාට අවසාන කාලේ ගති නිමිති හැටියට ඊළඟ උපත ගැන ওই නිමිති සටහන් පහළ වෙනවා. ඒවට කියනවා ගති නිමිති කියලා. ඊළඟට පින්තුණි ගති නිමිති හැටියට අකුසල් කරපු කෙනෙකුට
අපි ගමු පවුකම් කරපු කෙනෙකුට නිරේ යන විදිහටම කර්ම රැස් කරලා නම් ඔබ අහලා ඇති ධනංජානි කියලා සූත්‍රයක් තියෙනවා. මේ ධනංජානි කියන බමුණා පවුකම් කරලා අකුසල් කළ බොහෝ පවු කරගත් පවුකාරයෙක්. අන්තිම වෙලාවේ ගිනි දැල් පෙවුණා කියනවා. තමන්ට දැනෙනවා කවුරු හරි මේ හිස වටේට කඹයක් වෙලලා කිටි කිටි ගාලා හිර කරනවා වගේ තමන්ගේ ඔළුව වටේට කඹයක් වෙලලා හිර කරනවා වගේ දැනෙන. උල් පිහිවලින් හිස් මුදුන පලනවා වගේ තේරෙන. මස් කපන පිහි ගෙනල්ලා තමන්ව අල්ලගෙන බඩවැල් තීරු තීරු කපනවා වගේ වේදනාව උපදිනවා. හතර දිනක් කුස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා තමන්ව පුච්චනවා වගේ තේරෙන. දැන් මේ පහළ වෙන්නේ ගති නිමිති. ඊළඟ උපත ගැන නිමිති පහළ වෙන. ඔය වගේ දේශනාවලදී ඔබ අහලා ඇති ඕන තරම් ඔය වගේ සිදුවී. වර්තමානයේ පවා සමහර අය මරණාසන්න අය කියනවා. අන්න අතන ඉන්නවා. මාව එක්කන් යනවා, මට ලෝදිය පොවනවා, මට අණිනවා, ආයුධ වලින් මාව කපනවා. ඔය වගේ සමහර අය ඉන්නවා. සමහර අය සතියක් දෙකක් කෑ ගහනවා. මාව පුච්චනෝ, මාව ගිනි ගන්නෝ, ගේ ගිනි ගන්නෝ කියලා කෑ ගහනවා. අපිට ඕන තරම් ඔය වගේ අත්දැකීම් තියෙනවා. සමහර මරණාසන්න අය උස්සගෙන එනවා අපි ළඟට. බොහෝ වෙලාවට දවසක් මට මතකයි දරුවෝ ඇවිල්ලා ඒ තාත්තා මැරිලා ඒ තාත්තා වෙනුවෙන් රෝද පුටු දෙකක් පරිත්‍යාග කළ ඒ දරුවෝ කිව්වනේ හාඳුනේ ඉතින් මම තාත්තට පින් දුන්නා. ඒ රෝද පුටු දෙක පරිත්‍යාග කරලා ඉතින් ඒ තාත්තගේ නම ලියලා මට කොලයක් දුන්නා හාඳුනේ කාට හරි අසරණ කෙනෙකුට පූජා කරන්න තාත්තට පින් දෙන්න කියලා. ඉතින් තාත්තට පින් දුන්නට පස්සේ දරුවෝ තුන් හතර දෙනෙක් හිටියා. ඒක ළමෙක් ඉතින් කිව්වා අනේ හාඳුනේ තාත්තනම් ඉතින් පින් ගන්න තැනක නැතුව ඇති කිව්වා. ඊට පස්සේ මං ඇහුවා ඇයි ඒ කියලා. හාඳුනේ ඇත්තම කතාව අපේ තාත්තා හරියට පව් කරපු කෙනෙක් කිව්වා. අපි දන්න කාලිකවත් තාත්තා පිනක් කරගත්ත කෙනෙක් නම් නෙමෙයි කිව්වා. තාත්තා අන්තිමට මැරුණේ සතියක් දෙකක් තිස්සේ කෑක ගහ හිටියා කිව්වා. දොර අරින්න දෙන්නේ නැහැ කිව්වා. දොර ඇරපුවාම කෑ ගහනවලු, ගින්දරේනෝ, මාව පිච්චෙනෝ, ඒ දොර වහපල්ලා කියලා කෑ ගහනවා කිව්වා. ජනේලයක් අරින්නකොට කෑ ගහනවා කිව්වා. ගේ ගිනි ගන්නෝ, ගින්දරේනෝ, එළියෙන් ගින්දරේනෝ කියලා. රෑ තිස්සේ කෑ ගහනවා කිව්වා. මාගේ අතපය කපනෝ, මාව ඉරනෝ, කියතකින් මාව කපනෝ, උල්වලින් අනිනෝ කිය කී කෑ ගහනවා. ඇඳ වටේට යමපල්ල පිරිලා ඉන්නවා කියලා කෑගකහ හෝතියතිය කියනවා කියව. හිටි ගමන් මහරෑ කෑ ගහනවලු. මගේ බඩ පිච්චෙනෝ, දිව පිච්චෙනෝ, මට ලෝදිය පෝනෝ කියලා කෑ ගහනවා කිය. ඔහොම කෑ ගහලා සතියක් දෙකක් කෑගකහ ඉඳලා තමයි කිය තාත්ත මැරුණේ. එතකොට බලන්න කෙනෙක්ගේ ජීවිතේ තමන් රැස් කරගත්ත දේවල් මරණාසන්න කාලේ නිමිති පහළ වෙන. ඒවට ධර්මයේ කියන්නේ ගති නිමිති කියලා. ඒ වගේ නිමිති පේන්න පුළුවන් මරණාසන්න කෙනෙකුට. අපාය සහගත නිමිති පහළ වෙන. නිරේ යන්න නම් ඊළඟ උපත පිණිස කර්මය හැදිලා තියෙන්නේ ඔය වගේ නිමිති පහළ වෙන. ඒවට කියනවා ගති නිමිති පහළ වෙනවා කියන්නේ. ඊළඟට කෙනෙක් මරණාසන්න වෙනකොට එයාගේ කර්මය හැදිලා තියෙන්නේ තිරිසන් ලෝකෙට නම් අපි හිතමු එයා තිරිසන් අපාය යන විදිහට කර්ම රැස් කරගත්ත කෙනෙක්. එයාගේ උපත තියෙන්නේ මැරිලා තිරිසන් ලෝකෙ උපදින්න නම් එයාට මරණාසන්න කාලේ බිය තැති ගැනීම බහුලෝ දැනෙනවා. බියයි තැති ගැනීමයි. පින්වතුනි ධර්මයේ තියෙනවා තිරිසන් ලෝකේ තිරිසන් සත්‍යයන්ට වැඩිපුරම දැනෙන්නේ බිය තැති ගැනීම කියන. ඔබ මේක ඔබට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔබ බලන්න සත්ත්ව ලෝකේ ස්වභාවය තිරිසන් ලෝකේ කියන්නේ අපිට නිරය ප්‍රේත ලෝකෙ පෙවුන් නැති වුණාට තිරිසන් සතුන් ඇහැට පේන්න ඉන්න සත්තු කොටසක් ඉන්නවනේ. මේ හැම සතෙක්ගෙම ජීවිතේ පුංචි සතා තව සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තවත් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ සතා ඊටත් වඩා ලොකු සතෙක්ගේ ගොදුරක්. එක එක සත්වයන් ගොදුරු කරගනිමින් ජීවත් වෙන අපායක් තිරිසන් අපාය. කුසගින්න වෙනුවෙන් ඒ සත්වයන් මරාගෙන ගොදුරු කරගනිමින් ජීවත් වෙන. හැම වෙලාවෙම මරණ බයත් එක්ක මේ සත්වයන් ඉන්නේ තැති ගැනීම. මරණ බය කියන එක ඔවුන්ට දැනෙනවා. තැති ගන්නවා. බයයි. ඒක හැම සතෙක් තුළම තියෙනවා. දැන් බලන්න
පොඩි සද්දයක් ආවත් එක පාට තැති ගන්නවා සත්තු. ඇකිලෙනවා. නිදාගෙන ඉන්න සතා එක්ක ඇකිල එක්ක එක පාට පැනලා දුවනවා. ගුහාවක නම් සැනින් ගුහාවකට රිංග ගන්න ඇතුළට රිංග ගන්න. පීනන මාළු ගැන හිතන් පොඩි ගලක් දාලා බලන වතුර ටිකට සැනින් වේගෙන් එහාට මෙහාට කියලා කොහේ හරි හැංගෙන්න තැනක් හොයනවා. පුංචි සද්දෙටත් පොඩි දෙයටත් ගහක අත්තක් කැඩුනත් පියාඹන සතා සැනින් බය වෙලා ඉහළට පියාඹනවා. දුවන සතා දුවනවා. හැංගෙන සතා හැංගෙනවා. පීනන සතා සැනින් පීනලා අස්සක හැංගෙන්න තැනක් හොයාගන්න. හැම වෙලාවෙම මේ තිරිසන් සතුන් මරණ බය තැති ගැනීම ජීවිතේ ලොකු තැති ගැනීමක් එක බියෙන් තැති ගැනීමෙන් ඔවුන් ජීවත් වෙනවා. ඒක තමයි මේ අපායේ ස්වභාවය. මරණාසන්න වෙනකොට ජීවිතේ තිරිසන් අපායට යන විදිහට කර්ම කරපු කෙනෙක් නම් බුදුහාමුදුරු පෙන්වනවා ජීවත් වෙලා ඉන්න කාලේ කයින් දුස්චරිතය දෙනවා. කායික දුෂ්චරිතය කියන්නේ ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය දෙනවා. ඊළඟට වචනෙන් බොරු, කේලම්, පරුස වචන, හිස් වචන. හිතෙන් ඉරිසියා කරනවා, වෛර කරනවා, අනුන් නැසේවා කිය කිය අනුන්ට සාප කර කර දැඩි මිත්‍යා දෘෂ්ටික අදහස්වල පිහිටලා ඉන්න මේ වටිකන දස අකුසල්. තුනුරුවන්ට ගරහනවා, තියෙන පවුකම් කර කර ගොඩාක් මේ ප්‍රාණඝාතාදී අකුසල් කරපු අය තිරිසන් සතුන් අතර උපදින්න ගොඩාක් හේතු වෙන කර්මයක් තමයි තිරිසන් සතුන්ට හිංසා පීඩා කිරීම. සත්ව ඝාතනය. දැන් බලන්න ධර්මයේ ඔය ජාතක පොතේ තියෙනවා එක එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදීපදී බෙලි කැපුම් කෑවා කියනවා. එළුවෙක් වෙලාම ඉපදිලා කර්ම විපාක ගෙව්වේ ඒ විදිහට. ඒ වගේ ඔය හරක් මරණය, කුකුල්ලු මරණය, සතුන්ට වද දීලා මරණයි ගොඩාක් ඒ ඒ සත්වයන් අතර උපදිනවා. ඔබ අහලා ඇති බුදුහාඳුරන්ගේ කාලේ රජගහනුවර චුන්දසූකරික ගැන. ඌරෝ ඇති කරේ ඌරන්ට ආදරේට නෙමෙයි, මරන්න දවස ගානේ ඌරෝ මරන. මස් පිණිස සතුන් ඇති කරලා ඌරෝ මරමරා ජීවත් වුණා. තමන් මරණාසන්න වෙනකොට ගති නිමිති පහළ වුණා. ඌරෙක් විදිහටම කෑ ගහලා පණ ගියා. ඒ නිසා මේක තමයි ස්වභාවය. තමන්ට ඒ විදිහටම ආයිපදිලා ඒ වගේ මැරුම් කකා යනවා කල්ප ගණන්. ආත්ම 100 200 සමහර වෙලාවට ආත්ම 500 1000 විපාක දීලා තමයි මේ කර්ම විපාක ඉවර වෙන්නේ. මේ සතර අපි ඇස් දෙකෙන් දකින්නට වඩා දහම් ඇසින් බලන් ලෝකෙ දිහා. සසර කොච්චර භයානකද කියලා ඔබට තේරෙයි. එතකොට කෙනෙක් එවැනි තිරිසන් ලෝකෙ උපදින විදිහට කර්ම රැස් කරලා නම් මරණාසන්න කාලේ බය තැති ගැනීම දැනෙන. ඔබ සමහරලාට ඔබට මේ වගේ ලෙඩු මතක් වෙන්න පුළුවන්. සමහර අය අපි දැකලා තියෙනවා, අපි සමහර අය වෙවුලන හැම වෙලෙම මෙහෙම වෙවුල වෙවුල ඉන්නේ. වටපිට බලනවා නිකන් සතෙක් වගේ. භයයි භයයි කියලා බලන. ඇකිලෙනවා. උණ්ඩි වෙනවා. සමහර අය ඉන්නවා කාමරෙන් ගෙයි කාමරෙන් එළියට එන්නේ. එක්ක ඇදාසෙ හැංගෙනවා, දොර මුල්ලේ හැංගෙනවා, උණ්ඩි වෙනවා. සමහරුන්ට පේනවා එක එක සර්පය. හරක් අනින්න එනවා කියනවා, නයි එනවා කියනවා, ගෙට බල්ලෙක් පස්සෙන් එනවා කියනවා. එක එක සත්තු පේන්න පටන් ගන්නවා. සමහර අය අපි දන්නවා, අපි සමහරුන්ට කතා කරනකොට ලෙඩු බලන්න ගිහලා ඔය පිරිත් නූලක් හරි ගැට ගන්න දන්න කියන අය අපි ගිය අවස්ථා තියෙනවා. කතා කරන්න ඇකිලෙනවා. එක්ක ඔළුවේ ඉඳන් රෙද්දක් මොනවා හරි පොරවගෙන ඉන්නේ. කතා කරනකොට ඇකිලෙනවා, උණ්ඩි වෙනවා. යන්තම් හිමීට ඇහැක් දාලා බලනවා, සැනින් උණ්ඩි වෙනවා. එතකොට මේ මැරිලනේ මිනිස්සු අන්තිම කාලේ මේ වගේ බයෙන් තැති ගැනීමෙන් උණ්ඩි වෙලා ඇකිලිලා සතෙක් වගේ බල බලා ඉඳලා ඔහේ මැරෙනවා. ඊළඟ උපත ගැන අවසාන කාලේ නිමිති පහළ ඒ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒව අනිත් අයට කියාගන්න බැරි වෙයි, මට මේවා පේනවා කියලා. නමුත් ඒ ලක්ෂණ යම් මට්ටමින් හරි තේරුම් ගන්න පුළුවන්. ඒවට කියන ගති නිමිති. ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙලා. ඊළඟට පින්ගතුනි ජීවත් වෙලා ඉන්න කාලේ ප්‍රේත ලෝකෙ උපදින විදිහට අකුසල් කරලා නම් ගොඩාක් මේ ඉරිසියාවල්, වෛර, කුහකකම්, පංච දුෂ්චරිතයේදී ඊළඟට දේපල ඉඩකඩම් වලට තියෙන අසීමිත තණ්හාව, ලෝභකම, ආසාව ඒවැම පෙරේතයෝ අමනුෂ්‍ය වෙලා උපදින්න හේතු වෙනවා.
ගොඩාක් අය තමන්ගේ ඉඩකඩන් වලට නඩු කියාගෙන වෛර බැඳගෙන සාප කරගෙන දේවාල ගානේ අනුන්ට ඌණියම් කර කර ඌවම තමයි ගොඩක් ජීවිතවල ඔබ බලන්න ඔය ගම්වල ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුගේ ජීවිත හැම වෙලාවෙම අනුන් එක්ක වෛරයෙන් ද්වේෂයෙන් ඊරිසියා කර කර වෛර කර කර අනුන්ට සාප කර කර තව කෙනෙක් හරියනකොට කෙනෙක් දියුණු වෙනකොට ඇස්වල කටු වඩිනවා වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒවැ ප්‍රතිඵල ප්‍රේත ලෝකේට කර්ම හැදෙනවා. සමහර ලාවට ඒ ඉඩ කඩන් වලම අමනුෂ්‍ය වෙලා ඒවට ආසාව උපදී. ඒ ගෙවල් දොරවල් වලම මලයක්සියෝ ප්‍රේතයෝ වෙලා උපදී. එතකොට මේ වගේ නොයේ ප්‍රේතාත්ම ගැන සඳහන් වෙන අපි දේශනාවල කතා කරලා තියෙන ප්‍රේත කොට්ටාස ගැන. එතකොට යම් කිසි කෙනෙක් මේ වගේ කයින් දුස්චරිතේ දීලා වචනින් දුස්චරිතේ දීලා මනසින් දුස්චරිතේ දීලා නිතර පවකම් කරලා ඉරිසියා වෛරයේ ක්‍රෝධයේ තුල ජීවත් වෙලා තණ්හාවෙන් ලෝභකමින් ජීවත් වෙලා මරණාසන්න වෙනකොට එයාගේ කර්මය හැදිලා තියෙන ප්‍රේතපායට නම් එයාට ගති නිමිති හැටියට ඒ නිමිති පහළ වෙනවා. සමහරුන්ට අමනුෂ්‍යෝ පේන්න පටන් ගන්නවා. අර මැරිච්ච ප්‍රේත ලෝකවල ඉන්න තමන්ගේ ඥාතීන් පෙනී ඉන්නවා. සමහර ගොඩක් අයට ඒ ලක්ෂණ තියෙනවා. ගොඩක් අය කියන අපේ මැරිච්ච තාත්තා පේනවා. මැරිච්ච බාප්පා එනවා. මැරිච්ච අම්මා එනවා. මේ ඇඳ ළඟ ඉඳගෙන ඉන්නවා කියනවා. අර ඇඳේ කෙරවලින් ඉන්නවා කියනවා. අඬ ගහනවා කියනවා. සොහොනට එක් අය සමහරුන්ට කියන රෑ තිස්සේ කෑම කවනවා. දන්නේ නැහැ අනිත් අයට පේන්නේ නැහැ. අමනුෂ්‍ය ඇවිල්ලා ඒ අමනුෂ්‍ය කන බොන කෑම කවනවලු. සොහොනට එක්කන් යන් කියලා අඬ ගහනවලු. කකුලෙන් අදිනවා කියනවා බෙල්ල මිරි කන්න එනවා කියනවා. අනිත් අය සමහරට කියන ඔය බයට වෙන්නේ නැති. ඔය විකාර කියවනවා ඉතිපිසෝ ගාතාව කියලා නිදාගන්න කීකේ සමහරු දන්නේ නැතිකමට නොයෙක් දේවල් කියනවා. එයාම කරපු කර්ම මරණාසන්න වෙලාවේ ගති නිමිති හැටියට පහළ වෙලා බලවත් වෙන ආකාර. ඒ නිසා පින්වතුනි මරණාසන්න මොහොතේ තමන්ගේ ඊළඟ උපත ගැන ඔය වගේ නිමිති පහළ වෙන. ඒවට ධර්මී කියන්නේ ගති නිමිති ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙලා පේනවා. මනුස්ස ලෝකේ උපදින කෙනාටත් ඒ වගේ නිමිති පහළ වෙන්න පුළුවන් කලාතුරකින්. ඒ නිසා පින්වතුනි අපිට මේ දේශනාවලින් ඉතාම පැහැදිලිව පේන කාරණය තමයි අපි යමක් වැපිරුවාද මතක තියාගන්න මේ නිමිති පහළ වෙන්නේ ඔක්කොම අනුන් වපුරපු දේවල් නෙමෙයි. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. යමක් වපුරනවද වපුරන දේමයි අපි නෙලාගන්නේ.